දෝෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ ආකාරයක්ක්ෂමතාවය ගැන රටිට ඇත්ත කියන ටෙලිවිිෂන් ටෙලිවකය දැන් ඔබ දන්නවා අප ඊ එලිවේ අයFF එක ගැන. අද ටෙලිවකියත් එහිම දිගුවවාක් හුඟ දෙෙනෙු අසන පශ්නය තමයි අIMFF් ගෙහින් නාය අරගන්නේ නැත්නම් හම නං ඉතින් විකල්පය කියන්ටකු වෙන මොකක්ද කරන්න තියෙන්න්නේ කියලා කියන්නකු කියනෙ එක නේද. ඔවුනේ නව නිර්මාණශීල්ලි සංකල්ප ක්‍රමවේද නැති අවුරුදු හතලිියක් පනහක් ඔය පාර්ලිමේන්තුවේ දියවන්නාවේ පල්වෙච්චි පොල්ලෙලි වගේ දේශපාලනක්නින්ට ඇත්තේ ක්‍රම දෙකයි කියලා අප මීට පෙරත්ලියලා තියෙනවා. එකක්ක නය ගැනීම දෙක විකිනීම. ඔය දෙකම කලාට පස්සෙත් උන තමයිඉතින් හොර කමනේද දැන් අIMFF ණයගන්නේ නැතිව වෙන මොනවද කරන්ට තියෙන්න්නේි කියලා අහන දේශපාල්ලක් නින්ගෙන් පෙරලා අහන්න ප්‍රශ්නයකුත් අපිට තියෙනවා නෙනේද මේ ඔයාලා හායි කියලා නේදමි කුළුන්දුලේමද නයගන්ටයන්නේ නය අරගෙනම නැද්ද මේ ඔහේලා කොළුන්දුලේම හා හාපුරා කියලද රාජදේපල විකුණන්ටයන්නේ දකුණලම නැද්ද ආන ඒ ප්‍රශ්නය මේ අවුරුදු හතලිහක් පණහක් ඔය දියවන්නාව ඇතුළේ පල්වන පොල්ලෙලි වගේ ගඳ ගහන සමහර දේශපාලනක් නින්ගෙන් අහන්ටම වෙනවනේද. මොකද ඉතිහාසය අමතක කරලා මේ අනාගතයක් නිර්මාණය කරන්ට උත්සහ කරනුුව කියෙක විහිලුවක් නෙනේද. ඔවු ලෝකේ බොහෝ රාජ්‍යයන් අයගන්නවා. සෑම රාජ්‍යකටම නව ව්‍යාපෘති හඳුන්න දෙෙන්ට සමහරක් වෙලාවට අය ඕනේ. ඒ අතර පඩිනඩිගෙවන්න පාර්රවල් හදන්න නේද විධ සමාජ සුභසාධන සඳහත් සමහර වෙලාවට නයගන්නවා. දැන් ජපානේ වගේ සංවර්ධිත රාජ්‍යයක් පවා නයගන්නවා. ඇබැයි ඒ රටවල් ගන්න නයයි. අපපි ඒ ඇනෙමේ ශ්‍රීල් ලංකාව පකිස්ථානය ඔය බංගලදේශවගේ රටවල් ගන්න නයයි අතර මහවෙනසක්තියෙනවා. . ගන්න නයනෙවෙයි ඒ නය අරගන කරන දේවල්වෙලත් අතර තියන්නේෙ නිකං අහස්සට පුළුව වගේ පර්තරයක්හොන්ඳේ. ජපාඩය වගේ රටක් ගන්නනයින් හොරා කන්ටයන්නේ නෑ. ඒ වගේමයි කිසිදු නිස්කාරණ වැඩකටේ යොද වන්නේත් නෑ ඉතිං ඒ නිසානේ ඒ රටේ බුල ට්‍රේන් දුහන්නේ නේද. අපි තාමත් සිිල්බර කොටන් නුඩ නේද ගඩ ගඩ හුට හුටු ග දැන් අවුරුදු සීියකට කසිේ පණහකට කිටවෙන් තාහම අපේ කෝච්චිදුවන්න්නේමයි නේද. මේ ගෙවුණු හැත්තපස් අවුරුද්දක කාලේ තුළ අරගෙනතියෙන විදෙශනාය ප්‍රමාණේ ඇමරිකානු ඩොල බිලියන අසූතුරයි දසමහයක්. මේ ගාන කිවේ මුදල් ඇමති රනිල් වික්‍රමසිං පාර්ලිමෙන්න් යේ. මේ ඇමෙරිකානු ඩොල බිලියන අසූතුනයි දසම හයෙන් විදේශණය ඒ ඇැන මේ ලෝකෙ හතර අතින්ම ගත්ත නය ප්‍රමාණේ ඇමරිකානු ඩොල බිලියන හතලිස් එකයි දසම පහක්. හරිද දේශයනය ඒ ඇැන මේ රට්ට ඇතුළෙන් ඔය බැංකුවලින් සහ වෙනත් ආයතවලින් අරන්තියන ණය ප්‍රමාණේ ඇමරිකානු ඩොල බිලියන හතලිස් දෙකක්. දැන් මේ මුළු නෑ ප්‍රමාණය කොපමනද ඇමරිකානු ඩොල බිලියෙන් අසූතුනයි දසම හයක් හරිද. දැම් මේසා විශාල නයකන්දක් අරගෙන හදන්ට බැරිවුණු රට ඇමරිකානු ඩොල බිලියන දෙකයි දසම නවයක හෝ. උපරරිමෙන් අපි තියෙමක ඇමරිකානු ඩොල බිියෙන් හයක හතකනයක් කියලනේද. ඒකෙන් දියුණු කරන විදිහයි අපිහන්නේ ක්‍රමවේදය කියන්ට කියලායි මේ කියන්නේ. ඒ ක්‍රමේ රටට කියනක ඔය මහබැංකුය වගේම මුදල්ල අමාත්‍යංශයත් මුදල් ඇමතිත් ඒ වගේම, මුදල් බලේ තියෙන පාර්මිේන්තවය යුතුකම අපි මෙන්න මෙිහෙමයි හදන්ට යන්න මේ නයවලින් රට හදන්නේ මෙහෙමයි කියනෙ එක ඔය මුල්්‍යෙ බලය ඇති හැම දෙනාම මේ රටට වහාම කියන්ට ඕනේ. මොකද මීට පෙරත් නයගත්ත අයමයි මි අදත් නයගන්නේ ඒකයිත්. මීට පෙර ගත්තා අයමයි. එදා නය අර්ගෙන කාපු අයමයි මී අදත් ගන්නේ. එක යපියහන්නේ මේ එදා නය අරගෙන කරපු දේවල්ද අදත් මේ කරට යන්නේ කියලා. හරිද අවරුදු හැත්ත පහක්පුරා ගත්ත නය පැත්තකින් තියමු. මේ අද ඉන්න රාජපක්ෂ ලස් රනිල් හවුල මීට පෙරත් අෑය අරගත්තා. වෙනසකට තියෙන්නේ අද රනිල් ජනපති හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ කියෙන මේ දෙන්නම එකම කඳවුරක සිටගෙන නායගන්නේ එක. එදත් ඉතිං මේ දෙන්න මේ දෙපොළ වගේ පෙනුුණට නේද ඉතිං එවුණට එක කඳවරක හිටියක් ඉලතමයි පේන්ට තියෙන්නේ. දෙදා සතේ සිට දෙදස් දා හතර දක්වා. මහින්ද රාජපක්ෂගේ ආණ්ඩු අරගත් ස්වයිරී බැඳුම් කර ණය ප්‍රමාණය විතරයිහොන්ඳේ ස්වයිරී බැඳුම් කරවල ණය ප්‍රමාණය දන්නවාද. වරදු නමේ ඒ අවරදු නමයට රජපක්ෂාන්ඩුව ඇමරිකාలుු ඩොළ බిලියෙන පහයි දසම පහක් ඇමරිකානු ඩොල මිලියන වලින් නම් පන්ඩාස් පන්සීය නය අරගත්තා ස්වයිරී බැඳුම් කරවර හොඳේ ැන් මේ ස්වයිරී බැඳුම් කරවල නය විතරයි හරිද. අර්ගෙන මොනවාද කළේ රට සංවර්ධනය වුණාත් ඇ මතක දෙේදා මහින්ද රාජපක්ෂ ආණඩුව නය ගැනීම වේදිකාවල පතුරු ගහප්පු රනිීල් විික්‍රමසිංහ ප්‍රමුකණඩායම නේද ඉල්ළඟට බලිට පත්තුනේ ඒ අය. දෙදස් පහලවේ හරිද මහින්ද රාජපක්ෂල හරා කෑව හොරා කෑවා නයවලින් හොරා කෑවකිල්ලා කෑ ගහලවිල්. ගුල බලයගත්ත. රනිල් මෛත්‍ර ප්‍රමුmuka යහපාලනේ. දැන් මේ රනිල් මෛත්‍රී යහපාලනය මොකද කළේ ට පස්සේ මහින්දලගේ නයගැනීම පතුරුගහල ඒගොල්ලෝ වාර්තා ගත ලෙසනනායගත්තා. හරිද? රනිල් මෛත්‍ර යහපාලනය බලයලබූ විගසම හරිනම් කළේතුව තිබෙන මොකක්ද වානිජ නයගැනීම නතරකරන කන නේද? ස්වෛරී බැඳුම් කරවලින් නයගැනීම නතරකරණ කන නේද. නමුත්මකද වුණේ දෙදස් පහල්වෙයිඳල දෙදස් පහල්වෙයිඳලා අවරුදු පහයි. යහපාලන ආ්ඩුව මේ අවරදු පහතුළ ඇමරිකානු ඩො මිලියන දොස්දා ස්පන්සිීයක් එකනෙ ඇමරිකානු ඩොල බිලියනවලින් නන් දොහිදසම පහක්. ස්යිරී බැඳුම් කරවලින් විතරක් නායගත්තා. කොහොමද ගැල්ල. ඇමහිදරාජ පක්ෂ ාණ්ඩුව අවුරදු නවයක් තුළ ඇමෙරිකානු ඩොල බිලියන පහහිදසම පහක්. නාෑගන්නකොට රනිල් මෛත්‍රයාආ්ඩුව අවුරදු පහක් ඇතුලේ ඇමෙරිකහනු ඩොල බිලියන ොලහිදසුන් පහ කරගත්තා. ැ ඔබට පේනවා අද එක්දහස් නවසී හතලි සට ඉදලා මේ නය අර්ගෙනතියන්න ප්‍රමාණේ. නය ගත්ත පාලකින් කෞදු කෙල්ලා පරිස්සමින් බලාගෙන ගියොත්තහෙම වත්වංචනපති රනිල් වික්‍රමසිංහගෙන් ඉහල්ලම තැන. දැන් මේ එකද පාලකයකුටුවත් මේ නයගත්ත එක ගැන කිසිම බැඳීමක් නෑ කියනක තමයි මුලින්ම කියන්ට තියනෙ මොකද මේ කවුරුත් මේ නය ගෙවන්ට පෞද්ගලිකෝ බැඳිල්ලා නෑ. ගත්ත නයවලින් මේ රට හැදු අනං අදා අපට සිංගප්පුූරු තුන හතරක් කදාගන්ට තිබුන නේද. ඔය මුළු සිංගප්පුූරෙම භූමි ප්‍රමාණය අපේ කොළඹට සමානයි. ? මේ කොළම්ඹ ආර්ථික අගනගරයවත් හදාගන්ට මේ මුළු කාලය ඇතුළතම මේ ගත්ත නෑවලි මේ උන්දලට පුළුවන්ුුණාද. බෑනි කොළඹ ඇවිදිල බලන්නකො මොනතරම් පැල්පත්ද කියලා එක වැස්සකට යට වෙන අනේ ද ගංවතරෝ නිසාන මේ වැස්සටයට වෙනවා එක අපහන්නේ. දැන්වත් මේ රට හදන්න ක්‍රමය කියන්න. ලෝකෙන් තවතවත් නය අර්ගෙන ලෝකේට අපේ සම්පත් තවතවත් විකුණලා, කොහොමද මේ රට හදන්න කියලා තමුන් නැහල ගාව ඇති. ලන්් එක සැලස්ම දැන් එකින් එක ඒටවිසෙට් මෙරටට කියන්න කියලා අද ටෙලිවැැකිය නැවත වතාවක් අභියෝග කරනෝ.